ಪೂಜನೀ ಭಾಗ್ಯ ಕೀಲಕಿಯನ್ನೇ ದೆದಾಸ್ ದಾಹತೆ ವಸರೆ ಹಿರು ಅವರದು ಕುಮರಿಯಲ್ಲೆಸ ಅಭಿಷೇಕ ಲಭಪು ಸುಂದರ ತರುಣಿಯೈ ಇತಿಂಗಾಯವ ಅದವೇದ್ದಿ ಗುಡದ್ದೆನೆ ದನ್ನವ ನವಪರಪುರೇ ರಂಗನ ಶಿಲ್ಪಿನಿಯಕ್ ವಿಧಿಯಟತ್ ಅತಿ ದಕ್ಷ ವಡಸಟಹನ್ ನಿವೇದಿಕಾವಾಕ್ ವಿಧಿಯಟತ್ ವಗೇಮ ನಿರೂಪಿಕಾವಾಕ್ ವಿಧಿಯಟ ಶೇಷ್ಟ್ರೇಟ ಅಯ ಮೇದಿನವಲ ಹುಸ್ಮಕ್ ತರಮಟ ಅಸಂವರ ವೆಸ್ಸಕ್ಕನ ನಿರ್ಮಾಣ ತುಳಿ ಪ್ರೇಕ್ಷಕ್ಯಾಂಗ್ ಅತ್ರಟ ಆವ ඉතින් ඇය මේ දිනවල ගත කරන ජීවිතයේ අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහටයි. මේ දවස්වල මම දායක වෙන අලුත්ම ටෙලි නාට්‍ය නිර්මාණයේ තමයි මැස්සා ටෙලි නාට්‍යයේ. තවත් අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ආවා. ඒ ටෙලි නාට්‍යයට මේ දිනවල සූදානම් වෙනවා. ඉස්සර වගේ දැන් එක දිගට වැඩබක් කරන්නේ නැහැ. ඒ නිසා බාරගත් ටෙලි නාට්‍ය දෙකේ වැඩ කරගෙන යනවා. ඒ විදිහට අදහස් දක්වන ඇය කියලා තිබුණේ පසුගිය දවස්වල ඇය රංගනයේ දායකුණු ටෙලි නාට්‍ය හැම නාලිකාවකම විකාශය වුණාලු. ඒ නිසා කිසිම නිදහසක් ඇයට ලැබුණේ නැහැලු. ඒ හේතුව නිසා පොඩි විවේකයක් ගන්න ඇය තීරණය කළාලු. ඒකාකාරී චරිතවලට කොටු වෙලා හිටපු පූජනී පසුගිය දවස්වල තමන්ගේ පෙනුම ටිකක් වෙනස් කරනවා. ඒ ඇය කොණ්ඩෙ කොටට කපලා පුංචි කලය එකක් දාලා අලුත්ම පෙනුමකින් තමයි ඇය ප්‍රේක්ෂකයන් හමුවට ආවේ. ඒ නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ඇයට ඒ වෙනුවෙන් ලැබිලා තිබුණා. ඉතින් පූජනී ගැන කතා කරද්දි අපිට කතා නොකරම් බැරි චරිතයක් තමයි ගයාන් ගුණවර්ධන කියලා කියන්නේ. ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නවනේ. ඉතින් ඒ ආදර කතාව ගැනත් ඇයි කියලා තිබුණේ මේ වගේ දෙයක්. මටත් ආදර කතාවක් තියෙනවා. ඒ කතාව නම් ගොඩක් දෙනෙක් අහනවා. ඒත් ඒ කතාව මම කියන්නේ විවාහ වුණු දවසට. සියලුම දේවල් සූදානම් වුණාට පස්සේ මම ලබන වසරේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. ගයන්ගේ මගේ අදහස් එක සමානයි. හිතන පතන විදිහ එක වගේ. ඉතින් ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න අපි දෙන්නටම පුළුවන්. ගොඩක් අය අහනවනේ ගයන් සහ පූජනී පෙම්වතුන්ද කියලා. ඉතින් ඇය සඳහන් කරලා තියෙන විදිහට අපිට පුංචි අදහසක් ඔවුන් දෙදෙනා පිළිබඳව ගන්න පුළුවන්. කොහොම වුණත් ඔවුන්ගේ ජීවිතේ දිනෙන් දිනම සාර්ථක වෙලා ඉක්මනින් විවාහ වෙන්න අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.